මේ ලක්ෂණ ඔබට දැනෙනවා නම් හෘදයාබාධයක් ළඟ ළඟම එනවා. අයිබුවන්, මේ දවස්වල ඉතාම තරුණ පුද්ගලයින් පවා හෘදයාබාධවලට ගොදුරු වී මරණයට පත්වන පුවත් ඔබ ඕනතරම් අසා ඇති. අද අපි ගෙවන අතිශය කාර්යබහුල ජීවිතات එක්ක ඉදිරියේදී මේ තත්ත්වය තව තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නම් නැහැ. හැබැයි හෘදයාබාධයක් ඇතිවීමට පෙර එහි పూర్ව ලක්ෂණ හඳුනා ගැනීමට හැකිනම් බොහෝ දුරට ඒ වළක්වා ගත හැකි බව තමයි වෛද්‍යවරුන්ගේ මතය වෙන්නේ. හෘදයාබාධ හේතුවෙන් මිය යන පුද්ගලයන් 6 දෙනෙකුගෙන් එක්කයි කුමිය යන්නේ పూర్ව රෝග ලක්ෂණ නිසි ලෙස හඳුනා ගැනීමට අපොහසත් වීමෙන් බව බ්‍රිතාන්‍ය සමීක්ෂණයකින් පවා දැන් වෙද්දී හෙළි කරගෙන තිබෙනවා. ඇත්තම හදවත කියන්නේ පේශීමය අවයවයක්. මිනිසාගේ උරස් කුහරයේ වම්පසට වන්නට පිටා ඇති මෙහි ප්‍රධානතම කාර්යය වෙන්නේ මිනිස් සිරුරේ සංසරණය විය යුතු රුධිරයේ සිරුර පුරා පොම්ප කිරීම. මෙම කාර්යය බොහොම වගකීමෙන් ඉටු කරන හදවත උපන් දාසයට මියනතුරු නොනවතින යන්ත්‍රයක් ලෙස තමයි ක්‍රියා කරන්නේ. මිනිස් ශරීරයේ පරිණාමයත් එක්ක මොළයේ ආරක්ෂාව සඳහා හිස්කබල බිහි වී තිබෙන විදිහටම හදවතේ ආරක්ෂාව වෙනුවෙන්ම අස්ථි ආවරණයක් නිර්මාණය වී තිබෙන්නේ අන්න ඒ නිසාමයි. අනතුරකදී පෙනහළු පවා හදවතේ ආරක්ෂාවට ඇති ස්පොන්ජ් දෙකක් විදියට ක්‍රියා කරමින් කම්පන පවා උරා ගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ ළඟ ළඟම හෘදයාබාධයක් පැමිණෙන බවට කලින්ම හඳුනාගත හැකි ලක්ෂණ 11ක් ගැනයි. මෙන්න මේ ලක්ෂණ ඔබට දැනෙනවා නම් සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් මුණ ගැසීමට හෝ වහාම රෝහලකට යන්නට දැන්ම වග බලා ගන්න. අංක 1. පපුවේ අමාරුවක්. පපුවේ ඇතිවන වේදනාව තමයි හදවතේ ඇතිවන රෝග බොහොමයක මුල්ම ලක්ෂණය වෙන්නේ. පපුවේ වේදනාවක් කියුවට දැඩි තෙරපුමක ස්වභාවයක්, එහෙම නැත්නම් පපුව මැද හිර වෙලා වගේ දැනීමක් වගේ දෙයක් තමයි මේදී හරියටම දැනෙන්නේ. ප්‍රධාන ධමනියක් අවහිර වෙද්දී හරි හෘදයාබාධයක් ඇති වෙනකොට හරි පපුවේ අවට තද කරනවා වගේ වේදනාවක් දැනෙන ගන්නවා. හදවත රෝග ඇතිවුණු බොහෝ දෙනෙක් ඒ පැහැදිලි කරන්නේ පපුව උඩ කවුරු හරි වාඩි වෙලා ඉනවා වගේ තද වෙන හැඟීමක් ඇති වෙනවා කියලා. මේ ඉක්මනින් ඇති වී නැති වෙන වේදනාවක් හරි යම් තැනකට පමණක් සීමා වුණු වේදනාවක් හරි නම් එය බොහෝ විට හදවත රෝගයක් නොවෙන්නත් ඉඩ තිබෙනවා. කොමනම දිගටම තිබෙන වේදනාවක් නම් පුළුවන් තරම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ගන්න එක කෝකටත් හොඳයි. අංක 2. හදිසි අපිරියාවක් සහ වමන ඇතිවීමක්. මේ තත්ත්වය බහුලවම ඇති වෙන්නේ කාන්තාවන්ටයි. කිසිම හේතුවක් නැතිව එක්වරම අපිරියාවක් දැනීමත් පාලනය කරගන්න තපසු විදිහට ඉක්මනින් වමනයක් ඇතිවීමත් එහිදී සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් කාපු දෙයක් නිසා වමනයක් ඇති වෙනවට වඩා නවත්ව ගන්න අපහසු විදියට වේගයෙන් මෙහිදී වමනයක් ඇති වෙනවා. වමනය ඇතිවීමෙන් පස්සේ පපුවේ දැඩි වේදනාවක් සහ බඩ පුරවා දැමූ ගතියක් එකවරම දැනෙන්න ගන්නවා නම් ඒ හදවත රෝගයක් වීමේ ඉඩකඩ වැඩි. අවසනාවකට වගේ මේ මුල් වාරයේ බොහෝ දිනකට වෙන් කර හඳුනා ගන්න අපහසුයි. නමුත් කෑමක ගැටලුවක් හරි එහෙම නැත්නම් වෙනත් අප්‍රිය සිතුවිල්ලක් නැතිනම් ඒ කියන වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක නුවණට හුරුයි. අංක 3. පපුවේ සිට සිරුරේ වම් දිශාවට පැතිරිගෙන යන වේදනාවක්. හදවත රෝගයක් ඇතිවීමේ ලක්ෂණයක් විදිහට බොහෝ දෙනෙක් අහලා තියෙන දෙයක් වුණත් එය නිවැරදිව හඳුනා ගන්න බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේදී සිද්ධ වෙන්නේ පපුවේ වම් පැන්තෙක් ආරම්භ වන වේදනාව වම් මතේ වැළපින දක්වා පැතිරිගෙන යන එකයි. හදවත නැවතීගෙන එනකොට රුධිරය ගලාගෙන යාමේ දුර්වලතා ඇතිවීමෙන් තමයි මේක හරියටම සිද්ධ වෙන්නේ. කොමුණත් සමහර අයට මෙහිදී පපුවේ වේදනාව නැතිව වුණත් වම් මතේ වේදනාවක් හටගන්න බොහෝ විට ඉඩ තිබෙනවා. එනිසා හේතුවක් නැතිව එකවරම වම් මත රිදෙන ගතියක් හරි නවන්න අපහසු ගතියක් හරි දැනෙනවා නම් ඒ ගැන ටිකක් විමසිලිමත් වෙන එක හොඳයි. වෛද්‍ය උපදෙස් ඉක්මනින්ම ලබා ගන්න එක එහෙම බැලුවොත් හැම අතින්ම හොඳ වේවි. අංක 4. හිසේ කරකැවිල්ලකෝ ක්ලාන්ත ගතියක්. හිසේ එකවරම කරකැවෙන ගතියක් අවට නිලංකාර වී යන ගතියක් දැනීමත් හෘදයාබාධයක පෙර නිමිත්තක් වීමේ ඉඩකඩක් තිබෙනවා. සිරුරේ මුළු ලේ ප්‍රමාණයෙන් 20%ක්ම යන්නේ හිසට නිසා හදිසි ඇතිවන හෘදයාබාධයකදී බොහෝ විට මොළයට යන ලේ ප්‍රමාණය අඩු වී ක්ලාන්ත ගතියක් ඇති වෙන්න පුළුවන්. කොමනමුත් අවාසනාවකට වගේ මෙයත් හදවතේ ගැටලුවක්ද කියලා නිශ්චිතව හඳුනගන්න හරිම අපහසුයි. එකවර නැගිට්ටාම බොහෝ වේලාවකින් ආහාර අරගෙන නැති වුණාම හෝ වෙනත් හේතු නිසාත් මේ ක්ලාන්ත ගතිය ඇති වෙන්න පුළුවන්. කොමනමුත් ඒ වගේ හේතුවක් නැති අවස්ථාවක නම් කෝකටත් කියලා වෛද්‍යවරේ කමු වෙලත් පරීක්ෂාවක් කරගන්න එක වඩාත් හොඳයි. හේතුවක් නැතිව ක්ලාන්ත වෙන්නේ නැති නිසා වෙනත් යම් රෝගයක් තිබෙනවද කියලාත් එවිට ඔබට නිශ්චය කරගන්න හරියටම පුළුවන් වේවි. අංක 5. උගුරේ සහ හණුවල වේදනාවක්. උගුරේ සහ හණුවල වේදනාව වෙන වෙනම ඇති වෙනවා නම් එය බොහෝ විට සොටු සිරවීමක් හෝ සෙම් ආබාධයක් නිසා හරි තදින් සපන්න අවශ්‍ය ආහාරයක් ගැනීම නිසා හරි ඇති වෙන දෙයක් වෙන්න ඉඩ තිබෙනවා. කොමනමුත් උගුරේ වේදනාවක් සහ හණුවල වේදනාවක් එකවර ඇති වෙන නම් හෘදයාබාධයක් හැර වෙනත් හේතුවක් නැති තරම්.
හදවතේ හදිසි අඩපණවීමක් නිසා හිසට යන ලේ නැවත හදවතට ගලාගෙන නොගොස් ශිරාවල සිරවෙන තත්ත්වයක් ඇතිවීමෙන් තමයි මේ වේදනාව හටගන්නේ. නිකන් ඉන්නකොට එකවර මේ වැන්නක් ඇතිවෙනවා නම් තවත් බලබල ඉන්න එක සුදුසු නැහැ. විශේෂයෙන්ම ඔබට පපුවේ ක්ෂණික වේදනාවක් එක්කම මේ සිද්ධ වෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න මතක තබා ගන්න. අංක 6. වෙනදා නැති අමුතු මහන්සි ගතියක්. ඔබ කාලයක් තිස්සේ සිරුර ක්‍රියාශීලීව තබාගෙන නැතිනම් කුඩා වැඩක් කිරීමෙන් උනත් හතියක් දැනීම හරිම ස්වභාවිකයි. කොහොම නමුත් වෙනදා කිසිම අපහසුයක් නැතිව කරන පඩිපෙලක් නැගීම, යමක් එසවීම වගේ දෙයක් කරපු ගමම්ම එක වරම අමුතු මහන්සියක් හරි හුස්ම හිරවෙන ගතියක් හරි දැනෙනවා නම් ඒ තරම් කල් බලබල ඉන්නේ නැතිව වෛද්‍ය උපදෙස් ලබා ගන්න අවශ්‍ය කාරණයක්. වෙන මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වෙන්නේ හදවතට සුළු වශයෙන් හෝ ගැහෙන වේගය වැඩි කරගන්න තිබෙන අපහසුතාවයක්. විශේෂයෙන්ම හදවත ගැහෙන වේගය පාලනය කරන ස්නායුවේ ගැටලු ඇතිවීම නිසා සිදුවන හෘදයාබාධවලදී මේ ලක්ෂණය නිතරම දැක ගන්න ලැබෙනවා. එදාම හෝ පසුවදාම වෛද්‍යවරේ කමු වෙලා පරීක්ෂාවක් කරගන්න එක ඔබේ නුවණට හුරු වේවි. අංක 7. නින්දේදී ගෙරවීම. නින්දේදී ගොරවන්න ගන්න එක බොහෝ විට නාස්කුහරේ හැඩයේ ගැටලුවක් නිසා සිදුවන දෙයක්. කාන්තාවන්ට වඩා පිරිමි අයට බොහෝ විට මේ තත්ත්වය ඇති වෙනවා. අනිත් අයට නිදාගන්න බැරි විදිහට හරියට ලීරනවා වගේ මහා ශබ්දයකින් ගොරවන අය බව ඔබට සමහර විට හමු වෙලා ඇති. කොහොම නමුත් නින්දේදී ගොරවන්නේ නැතිව හිටපු කෙනෙක් මෑතක ඉඳන් එකවරම ගොරවන්න අරගෙන නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඉතා අවශ්‍යයි. විශේෂයෙන්ම හුස්ම හිරවෙන ගතියක් දැනෙනා රාත්‍රියේම එකවර ඇහැරෙනවා නම් වැඩිපුර කල් නොයවා ඉක්මනින්ම වෛද්‍ය පරීක්ෂාවක් කරගන්න. ස්ලීප් ඇප්නියා කියලා හඳුන්වන මේ තත්ත්වය පවතින හදවත් රෝගයක් නිසා ඇතිවන දෙයක් නොවුනත් එයින් හදවතට ඇතිවන පීඩාව නිසා හෘදයාබාධ ඇතිවීමේ ඉහළ අවදානමක් තිබෙනවා. අංක 8. එකවරම ඇතිවන දහඩිය. අපි බොහෝ දෙනෙකුට උණුසුම වැඩි වුණාම දහඩිය දමන එක හරිම සාමාන්‍ය දෙයක්. සිරුරේ උණුසුම ඉවත් කිරීම සඳහා තිබෙන හොඳම ක්‍රමයක් නිසා දහඩිය දමා සිරුර සිසිල් කර ගැනීම සඳහායි එය සිද්ධ වෙන්නේ. කොහොම නමුත් හෘදයාබාධයක් හැදිගෙන අවස්ථාවක සිදුවන ලේ සිරවීමේ තත්ත්වය නිසා මේ ක්‍රියාවලිය හදිසි විකෘතියක් හටගෙන එකවරම දහඩිය දැමීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේ නිසා කිසිම හේතුවක් නැතිව එකවරම දහඩිය දමනවා නම් එය බොහෝ විට හෘදයාබාධයක් වැළඳීමේ පෙර නිමිත්තක් විය හැකියි. මෙය තමන්ටත් වඩා වටපිටින් අයට දැක ගන්න ලැබෙනවා. ඔබ අසලින් ඉන්න කෙනෙක් ටික වේලාවකට කලින් හොඳට ඉඳලා එකවරම බලද්දී දහඩිය ගොඩක් දාලා නම් අදාළ පුද්ගලයාට හෘදයාබාධයක් වැළඳෙන්න එනවා විය හැකියි. ඒ සමගම පපුවේ වේදනාවක් හෝ ක්ලාන්ත ගතියක් ඇති වෙනවා නම් වහාම රෝහල් ගතවීම තමයි හොඳම දේ වෙන්නේ. අංක 9. කාලයක් පවතින හොඳ නොවන කැස. කැසක් ඇති වෙන ප්‍රධානතම හේතුව වෙන්නේ පෙනහළුවල හෝ උගුරේ තිබෙන යම් යම් ආසාදනයි. නමුත් ඒවා බොහෝ විට සෙම සමග ඇතිවෙන ඉහළ ඉඩකඩක් තිබෙනවා. කාලයක් තිස්සේ පවතින වියලි කැසක් ඇතැම් විට හදවතේ තිබෙන ගැටලුවක් නිසා ඇතිවිය හැකියි. සිරුරේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විදිහට හදවත ක්‍රියා නොකරන නිසා ලේ සුළු වශයෙන් පෙනහළුවලට කාඳු වීම තමයි මේදී හරියටම සිද්ධ වෙන්නේ. සෙම පිරෙන විදිහටම ලේ පිරීම නිසා මේ වියලි කැස හටගන්නවා. විශේෂයෙන්ම ඔබ කහින විට පිටවෙන සෙමවල අමුතුම රෝස පැහැයක් තිබෙනවා නම් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. ඉතාම කුඩා ලේ විදිති දියවීමෙන් තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. එවැනක් දුටුවොතින් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්නත් ඔබ අමතක කරන්න එපා. අංක 10. දෙපා, කකුල් සහ වලලු කර අවට ඉදිමෙන්න ගැනීම. දෙපා, වලලු කර අවට සහ කකුල්වල ඉදිමීමක් ඇතිවීමේ ප්‍රධාන හේතුව වෙන්නේ වකුගඩු රෝග නිසා සිරුරේ එක්රැස් වන සෝඩියම් පෙරහැරීමට අපහසු වෙන එකයි. කොහොම නමුත් ඒ මට්ටමටම දරුණු වකුගඩු රෝගයක් තිබෙනවා නම් ඒ ඔබ දැනටම දැනගෙන සිටින දෙකක් තිබෙනවා. එවැනි තත්ත්වයක් නැතිව වල්ලුකර ආශ්‍රිතව ඉදිමීමක් ඇති වෙනවා කියලා කියන්නේ ඒ හදවතේ රෝගයක් නිසා ලේ නැවත ගෙනීමේදී සිදුවන ගැටලුවක ප්‍රතිඵලයක්. ඔබේ වල්ලුකර සන්ධිය කියන්නේ හදවතට වඩාත්ම ඈතින් නැති ප්‍රධාන සන්ධිය නිසාත් බොහෝ ඉරියව්වලදී එහි සිට රුධිර ඉහළට ඇදගන්න සිදුවන නිසාත් හදවතේ ගැටලුවක් තිබෙනවා නම් වලලුකර ආශ්‍රිතව ලේ එක්රැස් වී ඉදිමීමක් හටගන්නවා. මේ ලේ එක්රැස් වීමෙන් කකුල්වල පාට අඳුර වෙන්නත් පුළුවන්. මේ නිසා එවැනි යමක් දුටුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. අංක 11. හදවතේ අක්‍රමවත් ගැස්මක්. අවසනාවකට වගේ මේ තත්ත්වය නම් Tamanට හඳුනාගත හැකි වෙන්නේ හරිම කලාතුරකින්. නමුත් ඔබ ඒ ගැන දැනුවත් වී සිටීමෙන් තවත් කෙනෙකුට හෘදයාබාධයක් ඇති වෙන්න තිබෙනවද කියලා දැනගන්න ලැබෙනවා. තව කෙනෙකු වැළඳගෙන සිටින විට හෝ පපුවට කන තැබීමේදී හෝ හදවතේ අසාමාන්‍ය ගැස්මක් ඇති බව දැනෙනවා නම් ඒ ගැන දැනුම් දීලා අදාළ පුද්ගලයාට වහාම වෛද්‍ය පරීක්ෂාවක් සඳහා යොමු කරවන්න උත්සාහ ගන්න. මෙයත් හදවත් රෝගික ඍජු ප්‍රතිඵලයක් නොවුනත් ඒට ඉක්මන් ප්‍රතිකාර නොකළොත් ඉක්මනින්ම ඇයට හෝ ඔහුට හෘදයාබාධ වැළඳීමේ විශාල අවදානමක් තිබිය හැකියි.
ඉතිගොන්න අද අපි කිව්වේ හෘදයාබාධයක් වැළඳෙන්න එනකොට දැනෙන ලක්ෂණ 11ක් ගැනයි. තරුණ වයසේ හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු වුණා. ඒ සම්පූර්ණයෙන්ම බැහැර කරන්නත් බෑ. ඒ වගේම ඔබේ දැනුවත්භාවය තව කෙනෙකුගේ ජීවිතයක් බේරන්නත් ඉහළ ඉඩකඩක් තිබෙන නිසා මේ කරුණු 11 අනිවාර්යයෙන්ම හොඳින් මතකයේ තබා ගන්න අදම උත්සාහ කරන්න.